අද මං ඉන්නේ ඩවුන් සවුත් හොටෙල් එකක ඉන්නේ. නමුත් අපිට අපි දේශපාලනිකයිනේ. දේශපාලනික කතා නොකර ඉන්න බෑ. දැන් IMF ගැන කතා කරොත් IMF එක අපිට ණයාධාර දෙනවා. හැබැයි ඔහු පොන්දේසි දානවා. අපිට දාන පොන්දේසිය තමයි අපිට දැන් සපත්තුවක් දෙනවා. ඒ සපත්තුවේ හැටියට අපි කකුල කපා ගන්නවා. මොකද මේ සපත්තුවේ හැටියට කකුල කපා ගන්න අපිට ඕන සපත්තුව නෙමෙයි IMF දෙන්නේ. දැන් IMF ඩොලර් මිලියන 3යි අපිට හම්බ වෙන්නේ. ඒකෙත් කොටස් වශයෙන් හම්බ වෙනවා කියන කකුල දන්නවා මේ වෙනකොට. දැන් විදේශ ශ්‍රමය අපි දැන් මම මෙතනින් මේ සුදු මහතුරු කට්ටියක් ඉන්නවා ඇතුලේ. ඒ කට්ටියත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ මගෙන් අහුවේ ලංකාව කිව්වහම ඒගොල්ලෝ දන්නේ ලෝකෙටම 16 සපේන රට කියලා. අපිට ලැජ්ජයි ඒකට. බුල නේද ලෝකේ හොඳම 16 සපේන රට. ඒ කියන්නේ අපිනේ විශාලම ආදායම ගන්නේ අපි තමයි ජාතික ආදායමෙන් මේ ඩොලර් මිලියන අපි ගන්නවා 351ක්. ඔගොල්ලෝ පිළිගන්නවද එතකොට ඩොලර් මිලියන 351ක් ඉස්සරනේ අපි තිබුණේ තේපොල් රබර් කියලා. දැන් මේ අපේ වහල් සේවය දාලා අරාබි කරේ. ඒ ගන්න ගන්නවා. නමුත් අපි මතක තියාගන්න ඕනද දොස්තරලා ඉංජිනේරු ඒ රටවල් වලට ගියාම අපි මේ දැන් මේ වෙලාවේ ඕනම කෙනෙක් දන්නවා මේ ලංකාව හැරදාලා යනවා කියලා. උගත් බුද්ධිමත් අය ගියාට පස්සේ ඒගොල්ලෝ එවන්නේ නැහැ සල්ලි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේපලත් එහෙට ගන්නවා. මොකද ඒගොල්ලෝ ළමයින් ඔපවා පිටරට අධ්‍යාපනයට දැම්මහම මේ දේපලත් ඉක්ුණලා තමයි ඒව අධ්‍යාපන ලබන්නේ. ඒ නිසා අපි මේ මැද පෙරදිගේ එන අයට රෙඩ් කාපට් දාලා පිළිගන්නවා නම් හොඳයි. නමුත් මේ මිනිස්සුන්ට තමයි ඔක්කොම තානාපති සේවයේ 7-5කට ගණන් ගන්න නැහැ. ඒ වගේ කරුම තමයි. අනිත් එක තමයි ඩොලර් මිලියන 1000ක් හම්බ වෙනවා අපිට මේ අපනයනේ. දැන් අපනයනේ සඳහා කිසිම දිරිගැන්වීමක් නැතුව මේ තේපොල් රබර් ටික අපනයනය කළා ඩොලර් මිලියන 1000ක් හම්බ වෙනවා. ඒ වගේද මේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 250ක් අපිට හම්බ වෙනවා සංචාරක. හැබැයි ඔක 500 දක්වා වැඩි කරන්න පුළුවන්. දැන් මම ඉන්නේ විලායක. විලායකේ දෙන්න ඉන්නේ ගෙස්ලා. නමුත් නාරිගම පැත්තේ ගියොත්, හික්කඩුවේ පැත්තේ ගියොත්, ඇල්ලේ පැත්තේ ගියොත්, එතකොට අලුත්ගම පැත්තේ ගියොත් ගොඩක් ඉන්නවා. නමුත් ඒ ගොඩක් හිටියට ඒගොල්ලන්ගෙන් ලොකු ලාභයක් නැහැ. ඒගොල්ලෝ හවුසට කොත්තු රොටියක් කාලා, එළු රොටියක් කාලා, තැඹිලි ගෙඩියක් බීලා එළියෙන් යන මිනිස්සු ඉන්නේ දැන්. සුපර් මාකට් වලින් බඩු ගන්න, කාගිල්ස් එකෙන් බඩු අරගෙන ඉන්න සුද්දෝ ඉන්නේ. කොහොමුණත් ඉතින් සුද්දෝ එන එක හොඳයි. නමුත් අපි සංචාරක ව්‍යාපාරය දිනු කරන්න පැතිකඩවල ගොඩක් තියෙනවා. අපි වෙනම කතා කරන්න ඕනේ. දැන් යෝජනා 47ක් දීලා තියෙනවා අපිට දැන්. යෝජනා 47 තියෙන්නේ අහවල් දේ අපි ප්‍රතිහෝගතකරණය කරන්න ඕන. මොකද විකුණන්න ඕන. ඒවට අපිට කොන්දේසි දාලා තියෙනවා. දැන් අපි අන්නේ IMF මේ යන්නේ 17 වෙනි පාරේ යන්නේ 16 පාරක් ගියා. අපිට මේ වගේ කාලෙක නෙමෙයි අපි ගියේ. අපි දැන් ලෙල්ල හුටන් වෙලා තියෙන කාලෙකනේ. දැන් පොලි මුදලාලි කෙනෙක් ගාවට ගියා නම් පොලි මුදලාලි දැන් අපිට කිසිම දෙයක් කරගන්න බැරි නම් පොලි මුදලාලි අපිට කොන්දේසි දානවා. අපි ළඟට ගිහිල්ලා අපිට කනට ගැගුවත් දැනින් කියලා අපි ඒක ඉවසගෙන ඉන්නෙපා. අපිට දැන් කිසිම දෙයක් නැහැනේ. අපි දැන් කොන්දේසි දානවා. කොන්දේසි දානකොට කියන්නේ මේ කියන්නේ ලාභ ලබන ආයතන ටික විකුණන්න, සෞඛ්‍ය අධ්‍යාපනයට කපන්න, රාජ්‍ය ආයතනවල ඉන්න සේවකයෝ කප්පාදු කරන්න. ඊට එරෙහිව ජනතාව පාරට බහින එකට විරුද්ධව තමයි දැන් මේ PTI පනත අහෝසි කරන්න ඕන කියලා දැන් ඊට වඩා ලොකු, ඒ කියන්නේ ලොකු එකක් ඇති කරනවා. PTI පනතට එහා ගිය විශාල පනතක් ගෙනල්ලා මිනිස්සු මර්ධනය කරන්න හදන. මේ වගේ මර්ධනය කරන්න හැදුවොත් මට පෝස්ට් එකක් දාන්නත් බෑ. මොකද පෝස්ට් එකක් දැමීම පවා ලොකු වරදක් හැටියට තමයි දකින්නේ. ඒ නිසායි අපි කියන්නේ මේ පනතට විරුද්ධ වෙන්න ඕන. මේ පනත අපිට මතකයි ඒ කාලේ තිබුණා පුනරුත්ථාපන පනත කියලා තිබුණා. පුනරුත්ථාපන පනත ඒක අහෝසි කරගන්න විදිහට කටයුතු කරා. ඒක ඒ කියන්නේ ගන්නවත් දුන්නේ නැහැ. නමුත් මේක විවස්ථා හිටුම්පත් කරන්නේදී පවා මේක අයින් කරගන්න ඕනේ. නැත්තම් පාර්ලිමේන්තුවට දැම්මොත් අනිවාර්යෙන් සම්මත වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහට ඕනේ දැන් විශාල වශයෙන් මර්ධනයක් ඇති කරන්නේ. මර්ධනය කියන්නේ දැන් රාජ්‍ය ආයතනයේ තම ඌමනාවන් වෙනින් කාබාසිනිය කරමින් මේ රටේ ඉන්නකොට එහෙමනේ කරේ මේ රටේ. ඔයගොල්ලෝ දන්නවනේ රාජ්‍ය ආයතනවලට රාජපක්ෂලගේ හතර වරිගෙම දාලා මේ රට විනාශ කරානේ උන්ගේ. කියන්නේ කිසිම සුදුසුකමක් නැති වුන් තමන්ගේ බූදලයක් වගේ පුදුම වැඩේ. කියන්නේ යාලංකයකට දැම්මේ තමන්ගේ ඥාතියෙක්ව දැම්මේ රාජපක්ෂලා. නමුත් ඒ ලෙවල් පාස් එකා තමයි සිකියුරිටි ගන්නෙත්. මේ ඒ ලෙවල් පාස් නැති එකෙක් තමයි රාජපක්ෂලගේ නෑදෑකෙනෙක් තමයි දැම්මේ. ලෝචිතලගේ නෑදෑයෝ උන්ගේ හතර වරිගෙන් දැම්මා. උන් හොරකම් කරපු සල්ලි ටික දෙයියනේ. මේ අපේ සල්ලිනේ අපේ ළමයින්ට සතුට සැනසුම අහිමි කළා. උන්ගේ ළමයි පිටරටවල් වල ගිහිල්ලා ඉගෙන ගන්නෙ. අපේ ළමයින්ට කන්න එදා වේල නැති සංස්කෘතිය ඇති කරේ බොලගේ ඔය චිචි බබාලා රොකට් අරින්න කෝටි ගණන් ගත්තා. චිචි බබා රොකට් එකට යවන්න කීයක්ද ගත්තේ? ඔගොල්ලෝ හිතන්නේ කීයක්ද? කෝටි 3ක්. කෝටි ගණන් නෙමෙයි ලාල් මහත්තයා. කෝටි කීයක්ද? මිලියන 330ක්. ආ මිලියන 3ක් නෙමෙයි. ආ මිලියන 330ක්. ආ මිලියන 330ක්. දැන් මහත් එක්ක යහපැත්තේ ඉන්න එක්කෙනෙක්
mami warad dale kiwi mugo dan nade yata au bode ati nade gila dam minisun ta au bode ai dam bulate silang karan nabe miliana tunsia tis eka tunsia tia miliana tunsia tia kena pida warik hambun ni tunsia panak tu wait hambun ni oh dollar miliana miliana tamai tunsia ganak widang kele rokot tegarin ihimai mi janata wagi salimung widang kele tate mada dini rokot tegak karan nono kong putagi dolo duka sansi dewan nemung widang kele himai dan rupa ini nalika, bodi ganat digi CSN nalika hari ini, ini mah rabas ini agar pun rata. Itu me, ada sirise ini kini mah, ada alut mata itu tamai sirise ini kini me bela abe, jati kandu agpo, orang dengan ay jati kandu sangkal payah illa. Sirise ini tuh nemati kamak, raja itu tuh nemati kamak, me nemati kamak yang mau kademi, dengan gue nemati kamak yang ini me parlimen tuh inna me dusita horu ancar elama, guna tamat yang cerita me rata hadai kila minisun tuh pudak. Ara sikke ni kam man sik ala sadino me harati kam atamai gas maru kala bandin na dani ida indela bu harati kani munga me kene emati tanuturu kabinet shang sudene kila kani gas maru kala bandino harati ka e harak matamai mamini di katan dari tekama e ka jana tawa ge asol te beli bahala mangkani me apite naya adahar dini mukura demi IMF ka kiani me amaru mawas tawi tamai dini raja paksa lagi ne IMF ka da IMF ka digiot e gulu dano ani tiri di Bidan sadha, mewidir karan nikel dam. Saman yang IMF kyo tegulu kian mem pratihu kata karni. Ini nama dala, kolab tadasan ikan building tiko kuma vikunan nemino. Dahulu dano nih goldface segi kelit kucer vikad. Goldface segi shangila orle di itu serai. Kau wasi tata ukutama vikka. Dah vikunu empasi gederat iya deva lokuma vikunla. Api ante bule gedera maha gedera tugas kalada pasi. Api ikan satu tuh nih. Api andan nuna. Dengan api kemati mama magengnya huot IMF naik atta ham berisi apa dikira, buat emmad, buat lejjed, itu mama ter lejjai sah mama kemati itu kurang begino, aku rata hadan IMF naik atta mumpa ter buat jus buat elm em, buat emmad sama ya aku pini gevan ni mek, pini gevan ni bola kawat awat gevud, me paleko hadapu rata tino ada paleko dengan me rata hadan ni me hadan ni. Jangan tahu lagi asal itu beli kehalal make itu keliling nanti teh purwa darshi matenya anak itu gudanya kini nasta awas itu maten anak itu gudanya nih mahabank kota keliling pekani me dan me keliling nih dan nih untuk kisima rata jahat ya pilih bandar kekumat tino aja dengan gue kek naya kaya me alut gemeka eva ke kuti ganang me rata ini palekyo mana terang horud khappang karud minimarud kini ke garutnya mulu loke me danna ma itu danna mana mukadde me labi nama mudah dek kita mampir santos aja. Terima banyak tino, merata gohita di ane kila, abai merata gan candi akti ane tua, IMF fiojina kriat makan na kota, jana tawat, kemekan itiria tena ka, ika walak pana tamai mewage padere niti kena la, ana pana samata kala, kuma hirake walala gal karan ni, mata kati agan nona, jana tawa bale ito da probalai, wala ikini dene kira kala dana kora mulu jana tawa ma evila, meka te irehiwa hitaga tutmuka dawin ni. Baik dengan ada janata apa itu ada budhi mat denuat itu, mai nama ini tidak villa, kalau penuh ani, vote ata yang ini nama kita villa pas dulu ini anu na, ting, hima bece villa abe, itu janata ini taran denagan hiti nani, dengan ting, meeting negara tibet mandek ke ye perih itu kalut me panu dulu meeting negara, ikan chandu unsumat netuat, dasa dahas gani, ini mana senek, dengan balai maru ini di tina botu koti ke getelu bayi nisa tamai. Mereka ada canda kalda alat ien ni. Dengan apitnya hematis semua kini dia tamai. Ida yudde tienu kote LTT yudde tienu kote kiuwe. Ah yudde ni sama era tiwara keran debe. Ida pasi kiuwa me corona ni sama era tiwara keran debe. Ida pasi kiuwa anti pada muka dek kiuwe api me. Kudu karo iwat keran nono. Kita rek kiuwa ni. Me kudu karo ni sa kudu karo. Ilan nono maran nono. Misalnya palta normal tenek kala. Kudu tienu kam era tiwu nu keran debe kila. Dem muka de balapur tu di letinu. Wagi lifestyle gudat tienu. Dem me wilayah balapur tu di letini. IMF kan nama IMF yang apa yang ada diunuh kerana puluan kila, loko yang ratawal diunuh itu ratawal leti, dan api itu pasti kita mau Korea apa kita mau, api itu ini istirahat arah mudukku provinsi agni, dan Korea apa kita mau, istirahat api keno Ethiopia, kapada kini kare kagen orang api ano, bawa Ethiopia apa yang dikila, Ethiopia apa yang dari kerana, dan Ethiopia apa bullet trains bawa tienno, muka deh matamai palu ke ratawal hadalah tienni deh ini, api itu dan wedna kari, dan cana mati ag neti. Nih palekya, dengan hadan nih silum serta kapatkan keramin, mansudena niaya itu anugatewin, hebat, chandya agnan tiannya, chandya tiennya partakwa pinnya, janata abah part bahinwa chanda itu illa, evagi mau badu mila wedi, daraga nih bay, badu per, ikan badu tiennono, arah mukadapi kianin malan nutana, rongan none, ihmakali agni meni tienni,
පුළුවන් තරම් බදු ගහලා මේ රටේ ඉන්න බුද්ධිමත් પરම්පරාව මේ රටෙන් යවලා ඒ කියන්නේ ශ්‍රමය කියන එක බුද්ධි ගලණයක් වීම දක්වා ගිහිල්ලා දැන් බුද්ධි ගලණයක් වෙලා මේ රටේ ඉන්නේ මැට්ටෝ විතරයි අධ්‍යාපනය ලබන්නවත් ඒ කියන්නේ මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ විශ්වවිද්‍යාල වහලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මර්ධනය කරනවා එහෙන් ගුරුවරුන්ට මර්ධනය කරනවා ශිෂ්‍යයන්ව මර්ධනය කරනවා ඒ විතරක් නෙමෙයි දැන් අපි කරන සබ්ජෙක්ට් එක මම මේ හෝටල් වලට මේ ටිකේ ආවේ මම කරන්නේ සංචාරක ව්‍යාපාරය සඳහා ව්‍යාපාරයක් කරන්නේ මං ආවිත් මේ දැන් ඉන්නේ මේ හික්කඩුවට කිට්ටුව ඉන්නේ ඉතින් මේවා ඔක්කොම නන්නත්තාරයි අපි ආසයි සුද්ධෝ ඇවිල්ලා මේ රට සුඛිතේ පුරුදු වෙනවා නම් දැන් මේ රටින් එවන්න කියනවා ඩොලර් මිනිස්සුන්ට සුද්දා දැන් ඕක කිව්වනේ මේ කිව්වා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් කිව්වා කවුද මේ අලි සබ්‍රිත් කිව්වා ඩොලර් 500 එවන්න කියලා අලි සබ්‍රිත් කිව්වා ඩොලර් 500 එවන්නේ නැහැනේ එවන්නේ නැත්තේ මොකද එවන්නේ නැත්තේ මොකද බලා එව්වත් ඒ බෑන් හොරා කනවා කියලා දන්නව දෙයියනේ දැන් ජාතික ජන බලවේගී ආණ්ඩුවක් ආවොත් හොරා කන්නේ නැහැ කියලා දන්නවා මේ මිනිස්සු සරලව ජීවිතයක් ගත කරනවා කියලා දන්නවා බලා පිටරට ගියත් ලංකාවේ ඒ කියන්නේ තානාපති කාර්යාලේ ඕනතරම් තියෙනවා accommodation තියෙනවා වාහන තියෙනවා ඒවත් පාවිච්චි කරන්නේ නැහැ මං ඔය මට මතකයි එකපාරක් ඔයද මේ ශිරන්ති රාජපක්ෂ ගිහිල්ලා ප්‍රංශේ ගියා වෙසක් බලන්න ප්‍රංශේ වෙසක් බලන්න ගිහිල්ලා මොකද කරේ කෝටි ගාණක් ඒගොල්ලෝ වෙසක් බලන්න ගියත් අපිට හරි කරදරයි මොකද අපේ සල්ලි වලින් යන්නේ රජිනේ ඉන්න ඒ කියන්නේ ඒ රටේ රාජතාන්ත්‍රික නිලධාරීන් ඉන්න වඩාත් වඩා ලুকু වේබෑ තමයි මේගොල්ලෝ ගිහිල්ලා නවතින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මතකනේ ඔය ආලංකයික තීද්දි මොකද එමිරේට්ස් ආයතනයේ තීද්දි ඔය ගිහිල්ලා රටක ගිහිල්ලා මුළු යන්නේ 100 200 මුළු පරපුරම දාගෙන යන්නේ එමිරේට්ස් වලට යන්නේ ඉරාක් කොහෙද ගිහිල්ලා එනකොට ප්ලේන් එක නැතුව නැහැ කියලා වෙලාවට දෙන්න බැරුව නැහැ කියලා සම්පූර්ණයෙන්ම එමිරේට්ස් ආයතනය ආපහු ගත්තා ඒ නිසා මේ වගේ නාස්තිකාර වියදම් කරන කට්ටියක් නෙමෙයි ඉදිරියට එන්නේ සම්මානේ මම IMF ණයගත්තට දැන් කැමති නැති වුණාට පොඩ්ඩක් කැමත්තක් තියෙනවා මොකද දැන් ණය අප්‍රූවල් වෙලානේ තියෙන්නේ ණය ටික දෙනවා මාස ගාණක් යනකොට මාස 6කට සැරයක් දෙනවා හැබැයි මේ මාස 6න් පස්සේ මුංග පන්න ගන්න ඕන මොකද ජනතා බලය තමයි ප්‍රබල ජනතා බලය කියන්නේ හයියෙන් හූවක් කිව්වොත් කොහොමද එල්ලෙනවා ඔය දැන් ලක්ෂ 10ක් එක දිගට හූ කිව්වොත් කොහොමද අන්න එහෙමයි අපි කැමති වෙන්න ඕන අපි මේ අපිට ඇගිල්ල දික් වෙනකොට මම කරන සංචාර ව්‍යාපාරේ මට දැන් කෙලවෙලා තියෙන්නේ ඉතින් ඒව මම මට කෙලවෙනකොට දැන් අනිත් එකා කියනවා අපිට කෙලවෙල නැහැ ඌ හිතන් ඉන්නවා අපිට කෙලවෙල නැහැ නමුත් ඔයාටත් කෙලවෙනවා ඒ නිසා තමයි අපි ඔක්කොම එකතු වෙන්න ඕන මට කෙලවෙනකන් මම එන්නේ නැහැ කියන ඇඟීමෙන් ඉන්න එපා ඔක නිලමෙවර් කියලා පූජකයෙක් කිව්වා ඒ පූජකයා කිව්වේ මේ හිටියේ ජර්මනියේ හිට්ලර් එදා පෙසස්තන්තවාදීන් මරනකොට මම පෙසස්තන්තවාදියෙක් නෙමෙයි හිට්ලර් එදා වාමාශිකයෝ මරනකොට මම වාමාශිකයෙක් නෙමෙයි හිට්ලර් එදා යුදෙව්වෝ මරනකොට මං යුදෙව්වෙක් නෙමෙයි කියලා කිව්වේ එදා නිලමෙවර් කියන පූජකවරයා. එයා අනිත් මිනිස්සු වෙනින් කතා කරේ නැහැ. අද නිලමෙවර් ඇමතිතුමාව, ඒ කියන්නේ එදා නිලමෙවර් ඇමතිතුමාව ගෙනියනවා යුදෙව් මේ හිට්ලර් ගෙනියනවා මරන්න ගෙනියනකොට එයා අනිත් මිනිස්සු වෙනින් කතා කරපු නැති නිසා එයාට හිතින් හරි හිතන්න වෙනවා මං එදා කතා කරා නම් මට මේ විපත්තිය වෙන්නේ නැහැ කියලා. එදා අපිට මතකයි 9 වෙනිද ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගියා උච්චර 69 ලක්ෂයක් බලේ තියච්ච ආණ්ඩුවක් පන්නල දැම්මනම් වසන්ත මුදලි කියලා ඇති තරුණ කට්ටිය ඉදිරියේදී මේ රටට හයියෙන් පිම්බොත් කෝටි ගාණක් එකතු වෙලා පිම්බොත් හන්දක් වුණත් තල්ලු කරන්න පුළුවන් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන ජනතා බලය ඔය හමුදා දාලා අරේ මේ මර්ධනය කරන්න ලේසි නෑ රනිල් අරගලෙන් තොර ජයග්‍රහණයක් නොමැත